मेडोली यहागुने ये विश्वासनीय वेनस मेडोली දරුවන්ට පෙළපොත් සහ නිල ඇඳුමක් පමණයි නොමිලේ ලැබෙන්නේ. සපත්තු දෙකේ වතුර බෝතලේ පොත් පෑකේ සිට අනිකුත් සියලු අභ්‍යාස පොත්ද දෙමෝපියන් මිලදී ගත යුතුයි. පසුගිය වසරට වඩා සියලුම අභ්‍යාස පොත්වල මිල දල වශයෙන් 100%, 120% අතර ඉහළ යමක් දක්නට පිළිවන්. පිටු 80 අභ්‍යාස පොතක් පසුගිය වසරේ පැවති මිල වූයේ රුපියල් 55ක්. දැන් පිටු 80 අලෙවිවන්නේ රුපියල් 145කටයි. පිටු 120 පොතක් පැරණි මිල වූයේ රුපියල් 75යි. අද පිටු 120 රුපියල් 200ක් වෙනවා. පිටු 160ක පොතක් පසුගිය වසරේ මිල වූයේ රුපියල් 95යි. අද මිල රුපියල් 245ක්. පිටු 200 ගිය වසරේ රුපියල් 120ක් වූ අතර අද එහි මිල රුපියල් 290ක්. CR පොතක පිටු 120 රුපියල් 160ක් වූ අතර අද එය රුපියල් 360ක්. වතුර බෝතල්, කෑම පෙට්ටි, බෑග්, සපත්තු, මේස් ආදීෙහි මිල 200කින් ඉහළ ගිහින්. සාමාන්‍ය පාසල් බෑගයක් රුපියල් 4000ත් 5000ත් අතර මිලකටයි අලෙවිවන්නේ. සපත්තු ජෝඩුවක් රුපියල් 3000 පැනලා. මේ තවත් මාසයකින් අලුත් වසරකට පා තබන්නට සූදානම් වන දරුවන්ට අවශ්‍ය පොත්පත් අරගෙන දෙන්නට සිහින දකින දෙමව්පියන්ගේ වේදනාවේ කතාවයි. මොකුත් නැහැ මොනා කරන්නද? CR පොතක් 1000 ගන්න. පොත් බෑග් එකක් රුපියල් 5000. සපත්තු දෙකක් ගන්න පුළුවන්ද? සපත්තු දෙකක් ගන්න කියම 6000 7000 8000. ඒතරමට හොඳයි. විශේෂයෙන්ම පාසල් දරුවන්ට පොතපත ලබා ගැනීම, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම ගොඩක් අපහසුතාවයක් වෙලා තියෙනවා. රුපියල් 1000කට කරගත්ත දෙයට දැන් 10000ක් විතරවත් යනවා. එච්චරට අධික වියදම් තත්ත්වයක් තියෙනවා. බැරුණා නේ අපිට ගන්න දෙවිල පොදිෂ්ඨේ ගන්න බැරි වුණා. අපිට ඒවිල බාගයක් තමයි අපි ගත්තේ ඒවිල. සරට වැඩි සෑහෙන්න වැඩි ගණන්. බලමු අපි ඉතින් ගන්න පුළුවන් ටිකවත් ගන්න. දැන් අපි ගන්න විදිය 5000ක් වගේ ගියා මෙච්චර. ටිකට ඉස්සර නම් එහෙම නැහැ. බොහොම අපහසුයි. නමුත් ඉතින් දරුවෝනේ උගන්නන්න ඕනේ නේද? මම හිතන්නේ දැන් නම් ඇත්තටම ලොකු අපහසුයක් තියෙනවා මේ පොත් ලබා ගැනීම. මොකද අපි ඉස්සර නම් එකතැනකින් ඇවිල්ලා තමයි පොතක් බලන්නේ. දැන් හැමතැනටම ගිහිල්ලා කඩයක් කඩයක් ගානේ ගිහිල්ලා මිනිස්සු පොත්වල මෙතන අඩුද එතන අඩුද කියන බලන තත්ත්වර දැන් පත් වෙලා තියෙනවා. අපි පොඩි එකනට පොත් ගන්න ආවේ පොත් ඇවිලා මේ සේන බිලක් යනවා. අපේ අතේ සල්ලිත් නැහැනේ පොත් ගන්න. ඒ නිසා අපි ඇවිල්ලා යනවා. වැඩි වෙලා ගොඩක් වැඩි වෙලා දැන් ගන්න බෑනේ. ඌ 3 දිනෙකට ගන්න බෑ. හරි අමාරු. දැන් ජීවත් වෙන්නත් බැරි කාලයක්. දවස පොත් ටික හරි අඩු කරන්න ඕනේ. හරි අමාරුයි දැන් නම්. අද පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. දැන් ජනවාරි මාසේ දරුවෝ අලුත් පන්තියට යන ඉස්කෝලේ පාසල් පොත් වෙන්න පුළුවන්, ඒ උපකරණ වෙන්න පුළුවන් ගන්න වෙනවා. දැන් කිහිප ගුණයකින් ඔබතුමා දන්නවා 3 ගුණයකින් විතර තිබ්බ මිලට සාපේක්ෂව ඉහළ ගිල තියෙනවා. පුළුවන් කමක් තියෙනවනම් වෙන මොහකට හරි අලුත් ටැක්ස් එකක් ගහලා ඒකෙන් ඒක පුයව ගන්න ගමන් මේ පාසල් දරුවන්ගේ පොත්පත් ආදී ඒ උපකරණ වලට ඒ වැඩිලා තියෙන අධික බදු ප්‍රමාණය ඉවත් කරලා අඩු ගානේ දරුවන්ට මේ අමාරු තත්වයක් යටතේ හරි පතපත අරගෙන පාසලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් තත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලනවා. පාසල් දරුවන්ගේ උපකරණ වලට ඇත්තටම බද්දක් ගහන්නේ නැහැ. ඒ සාමාන්‍ය මිල වැඩි වීම. අපි දන්නවා ඩොලර් එක රුපියල් 202 කියලා 360ට ගිහින් තියෙනවා. ඉතින් ආනයන හැම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. රටේ උද්දමනය 175ක් වෙලා තියෙනවා. ආදේශන යම් කීපයකට තිබුණත් අපි ඒවත් අඩු කරලා තියෙනවා.